සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීම සුඛා බොහෝම සැපගෙන දෙන සැප එළවෙන කරුණක් සුඛා සංඝ සාමග්ගී සංඝයාගේ සාමග්‍රිය සමගිය මහා සැප එළවෙන කරුණක් දිව්‍යංග සහිත ලෝකයාටම එනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පිහිට ආධාර කරගෙන සසුන් පිළිවෙත් පුරන ස්වාමින් වහන්සේලාටත් එවැගේම මේ මෙහෙණින් වහන්සේලාටත් එවැගේම සිල්පේවි සීලේ හික්මෙන උපාසක උපාසිකාවන්ටත් මේ මාසිහිපත් කරපු ප්‍රතිලාභ එහෙම නැත්නම් සුඛා සංඝ සාමංගී ලෝතුරා බුද්ධ ශාසනයේ සංඝයාගේ සමගිය සැපගෙන දෙනවය ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම සැපගෙන දෙනවය කියන කරුණ අපි හැමෝටම පොදු කරුණක් එනිසා අද දවසේ මේ පින්වත් ඔබ අපි හැමදෙනාම සීලයක උතුම් ආකාරයෙන් පිළිපදගෙන සමාධි භාවනාවන් පිළිබඳව මානසිකාරය දියුණු කරගෙන ප්‍රතිපත්ති ධර්මයක් තුළ ජීවිතේ පවත්වා ගන්නට බලාපොරොත්තු වන කාලයක් මේ. එනිසා බොහොම පහසුවෙන් ලෙහෙසියෙන් මේ උතුම් ශාසන පරිහරණයෙන් ප්‍රතිඵල ලබන්න බෑ. ශාසනීය ප්‍රතිඵල ලබන්නට මහා කැපකිරීමක් කරන්න ඕනේ මහා සාගරය වගේ ශාසනය කියලා කියන්නේ. ශාසනීය මහා සාගරයක් නම් ශාසනීය පැවිදි වෙච්ච අපි මේ මහා සාගරයේ ගහගෙන යන පුංචි පිදුළු කෑල්ලක් වගේ පුංචි කොටසක් ශාසනීය මහා සාගරයක් නිසා එහෙනම් සසුන් පිළිවෙත් මාර්ගයට බැස ගන්නවා කියන්නේ ශාසනීය නැමැති මහා සයුරට පයින්න ශාසනීය නැමැති මහා සයුරට පැන්නහම පස්සේ ශාසනීය තියෙන රැලි වලට අපි අහු වෙනවා. ඒ රැල්ල අඳුන ගන්නට ඕනේ. ස්වභාවයෙන් සාගර ජලයේ ස්වභාවය පහළට ගලාගෙන යන බවයි. නමුත් මේ ශාසනය නැමැති සාගරය ඉහළට ගසාගෙන යන්නක් විදියටයි සකස් කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ. ඉතින් නිසා රාග ద్వේෂ මෝහ මාන්නාදී 1500කට අධික කෙලෙස් ධර්ම නිතරම හැම සත්වයේගේම චිත්ත සන්තානයේ අඩු වැඩි වශයෙන් පහළ වෙනවා. කෙලෙස් ඕගේ කියලා කියන සැඩ පහර කියලා තියෙනවා. කෙලෙස් සැඩ පහරෙන් පහළට විසිකරන අපිව ගහගෙන යන අපි ඒ කෙලෙස් සැඩ පහර කපාගෙන ඉහළට උඩුගම් බලා පීනන පිරිසක්. තියන්නේ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ උත්සාහයෙන් වීරියෙන් තමයි දුක ඉවර කරන්න තියෙන්නේ. උත්සාහයෙන් වීරියෙන් තමයි දුක ඉවර කරන්නට තියෙන්නේ. ඒ උත්සාහය වීරිය නැත්නම් දුක ඉවර කරගන්න බැරි වෙලා යනවා කියන කරුණ. ඒක ලෝතුරා තථාගත සනාතන ධර්මයක් වින්නවත් අපි හැමදෙනාම තේරුම් ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගේ පහළ වීම සුඛෝ බුද්ධානං උප්පාදෝ ලෝකස්මින් සුඛෝ මහා සැපයක් ගෙන දෙනවා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වීම නිසා කාටද ඥානවන්තයාට බුදුරජාණන් වහන්සේගේ පහළ වීම සැපයක් වෙන්නේ නුවණ තියෙන ඥානවන්තයාට පමණයි අඥානවන්තයාට බුදු උපතින් ප්‍රයෝජනයක් නැහැ බුදුරජාණන් වහන්සේ පහළ වීම යන සැපයක් නෙවෙයි. එනිසා අපි ඥානවන්ත පිරිසක් නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ තුන ඇරගෙන පිළිවෙත් ධර්ම සම්පූර්ණ කරලා ශක්ති ප්‍රමාණෙන් සීල ස්කන්ධයක පිහිටාගෙන ඒ සීල ස්කන්ධයට අනුරූපීව අපේ ජීවිත ප්‍රායෝගිකව පුහුණුවට ලබන්නේ. ඉතින් මේ පුහුණු වෙන කාලයක් මේ පුහුණු වෙන කාලේ බුදුරජාණන් වහන්සේ හඳුන්වන ශෛෂ්‍ය කාලය කියලා. ශෛෂ්‍ය ශිෂ්‍ය කියන අර්ථයෙන්. එහෙනම් ශිෂ්‍ය අවධියක තමයි අපි හැමදෙනාම ගත කරන්නේ බුදුරජාණන් වහන්සේගේ
ගෙන්වීම ධර්මයේ එක්කලා එහෙනම් අපි දවසේ දවසෝම අපිට ඉගෙන ගන්නට බොහෝ කරුණු තියෙනවා ශාසනය ඇසුරු කරලා ශාසනය තුල පිළිවෙත් ගුණ ධර්ම පූර්ණණය කරන සිල්වත් ගුණවත් වැඩිහිටි උතුමන් වහන්සේලා ශාසන සංඝයා එක්ක ඕනෝන්හා ධර්ම සම්භෝගයේ පවත්වමින් ඒ කියන්නේ උන්වහන්සේලා වෙතින් ධර්මෝපදේශයන් ලබාගෙන කර්මස්ථාන ලබාගෙන සීයෙන් යුක්තව තමයි අපිට මේ කටයුතු වල යෙදෙන්න වෙලා තියෙන්නේ එයින් තොරව අපට කිසිම සාන්තියක් කිසිම එළියක් ජීවිතයේ ආලෝකයක් ලබන්න බෑ. ඒ නිසා අද මේ සේනාසනීම නැත්නම් විහෙරගල ආරණ්‍ය සේනාසනී දැන් උපාසිකාවරු කීප පලක් විවේකීව තමන්ගේ බණ භාවනා ධර්ම දියුණු කරගන්නෝ උපදෙස් ලබා ගන්නෝ කමඨාන් ලබා ගන්නෝ එයතු තමන්ගේ ජීවිතයේ පිළිපදව යම් වැටහීමක් ඇතිව වාසය කරන්නට උත්සාහවත් වෙනවා. ඉතින් අවංක වෙන්න ඕනේ. ඒක අවංක භාවයේ තමයි තියෙන්නට ඕනේ සාසනෙහි සාසන විනයෙහි සාමනීර සාමනීරී පැවිද්දේ හිටන් මහා සීලයේ දක්වා වැඩි දියුණු වේගෙන එනකොට ශ්‍රමණ ජීවිතයකට ප්‍රෞජ්ජා ජීවිතයකට පත් වෙනකොට මේ සාසනය තුල එයයට රහස් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම ප්‍රඥප්තියෙහි විනය පිටකයේ ධර්ම ස්කන්ධ 21000ක් තියෙනවා. එයින් භික්ඛු කන්දකේ භික්ඛුණී කන්දකේ කියලා කොටස් දෙකයි. භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පනවා වදාළ අනපනත් එහෙම නැත්නම් චර්යා ධර්ම පිළිපැදිය යුතු කාරණාත් අත්හැරිය යුතු කාරණාත් පිළිබඳව කොටස භික්ඛු කන්දකේ කියලා කියන භික්ෂූන් වහන්සේලාට ඒක දිනු වුණා භික්ෂු ප්‍රාතිමෝක්ෂය කියලා කියනවා. භික්ෂුණීන් වහන්සේලාටත් තියෙනවා භික්ඛුණී ප්‍රාතිමෝක්ෂය භික්ඛුණීන් සඳහා භික්ෂුණීන් වහන්සේලා සඳහා. එතකොට උන්වහන්සේලාගේ ශික්ෂාපදවල වෙනස්කම් තියෙනවා වැඩි අඩුකම් තියෙනවා. ඒ කාරණාවන් ඒ අවස්ථාවන්හිදී බුදුරජාණන් වහන්සේ පනවා වදාළ හේතු සහිතව හේතුවක් මත උනාම තමයි විනය පැනවීමක් බුදුරජාණන් වහන්සේ කරන්නේ. එයින් ඉස්සෙල්ල බුදුරජාණන් වහන්සේම පැනවීමක් කරන්නේ බුදු වෙච්ච අලුත සාරිපුත්ත මහනාතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ඉල්ලුවාම බුදුරජාණන් වහන්සේගේ අවසර ලැබුණේ සාරිපුත්‍රි ඒ සඳහා කාලය තාම ලැබිලා නැහැ කියලා. ඒ සුදින්න භික්ෂුවගේ කාරණා මුල් කරගෙන මුල් පරාජිකාදී පැනවීම සිද්ධ කළා. බුද්ධත්වයෙන් අවුරුදු 20කින් පස්සේ තමයි විනය පැනවීම බුදුරජාණන් වහන්සේ සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා විනය පිළිබඳව අපි දන්නවා විනයෝ නාම සාසනස්ස ආයෝ කියලා. මහණෙනි මේ ශාසනයාගේ යම් පැවැත්මක් තියෙනවා නම් මේ ශාසනයාගේ යම් චිරස්ථිතියක් තියෙනවා නම් මේ ශාසනයාගේ යම් ජීවත් වීමක් තියෙනවා නම් ඒ මේ වෙන කිසිවක් නෙවෙයි විනය 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 කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බුද්ධ ජීවමාන කාලයේදී ශික්ෂාපද විශාල ප්‍රමාණයක් පනවලා තියෙනවා. ඒ පනවා වදාළ ශික්ෂා ධර්ම නිසා සම්බුද්ධ ශාසනය බොහෝ කල් පවතිනවා. ඒ තමයි පළවෙනිම ආනිසංස විනය පැනවීමේ. බුදු සසුන බොහෝ කල් පැවතීම පිණිස මේ විනය පැනවීම උපකාර වුණා. ඒ වගේම ශික්ෂාකාමී භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට ප්‍රීති ප්‍රමෝද දෙක ඇති කරගෙන සමත විපස්සනා ඥාන මුදුන්පත් කර ගන්නටත් සති සමාධි ඥාන වඩන්නටත් අවසානයේ මාර්ගඵල අතික්‍රමණය කරලා අරිහත්ත්වයට පත් වෙන්නටත් මේ විනය ධර්මයන් උපකාර වුණා. ඒ වගේම ශාසනයට අනුග්‍රහය පිණිස මේ ශාසනය පවත්වා ගැනීම සඳහා මේ විනය පැනවීම අනුග්‍රහ පිණිසත් පවතිනවා. එපමණකුදු නෙවෙයි විනය වීතික්‍රමණය කරන විනයෙන් පිට පැනලා ශාසනයට විනයට ජීවිතයට තමන්ට මෙලවට පරලොවට දුර්ගතියට පත්වෙන්ට බොහෝ ශෝක කරන්න හේතු වෙන කාරණා ඉස්මතු වෙද්දී
එවැනි කරුණු කාරණා එකිනෙකට විනයානුකූලව ගලපලා විසඳලා විසඳුම් ලබා දීමටත් නැවත නැවත සංවරයේ පිහිටාගෙන කායික පාරිශුද්ධියත් මානසික පාරිශුද්ධියත් දෙක චිත්ත පාරිශුද්ධියත් පිණිස මේ විනය පැනවීම බුදුරජාණන් වහන්සේ අනුදැන දේශනාකට වදාලා එයිනුත් ඉක්මෙන්නේ නැති අයට නිග්‍රහ කිරීම පිණිස නිග්‍රහ කිරීම පිණිස එකත් මහා කරුණාවෙන් කරන්නේ නිග්‍රහ කිරීම පිණිස ඕන් හික්ම වීමේ අදහසින්ම මහා කරුණාවෙන් මේ විනය පැනවීම සිද්ධ කරලා තියෙනවා ඒ නිසා මේ විනය පැනවීම එදා බුදුරජාණන් වහන්සේ බුද්ධ ජීවමාන කාලයේ සිද්ධ කළාට අදත් වර්තමානයේ මේ විනයම තමයි බලපවත්වන්නේ බුද්ධ ශාසනය අවසන් වෙන අන්තිම වෙසක් පුර 15ක් බොහෝ දවස දක්වාම මේ විනය පැනවීම තමයි බලපවත්වන්නේ බලහත්මකව තියෙන්නේ. දැන් ඒ විනය පැනවීම බලාත්මකව තියෙන තාක් තමන්ගේ ජීවිතේ ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා භික්ෂුවක් භික්ෂුණියක් වේවා භික්ෂුවක් වේවා කවුරු වුණත් තමන්ගේ ජීවිතය ශාසනාන්තගතව ශාසනානුලෝමිකව වාසය කරන්න ලැබෙනවා. ඒසයි ශාසනානුලෝමික ශාසනික පැවිද්ද කියලා කියන්නේ ලේසි පහසු සුළුපටු පැවිද්දක් නෙවෙයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. නතේන බික්ඛු හෝති යාවතා බික්කතේ පරිව ධම්මපදයේ සඳහන් වෙනෝ ශ්‍රමණයෝ ගැන කියනකොට හිසකෙස්තික බෑව පමණකින්ම යා භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ මේ මෙහෙණින් වහන්සේ නමක් වෙන්නේ හිසකේටික කපල දැම්මයි කිව් පමණින් පැවිද්දෙක් වෙන්නේ නැහැ. පණුපෙව් සිවුරු පෙරව පමණින් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ මේ නිවාසෙ ළමක් වෙන්නේ නැහැ. පාත්‍ර දරුවයි කිව් පමණින්ම එහෙම වන්නේත් නැහැ. එනම් පැහැදිලි බාහිර ශ්‍රමණ ලිංගය තිබුණාට ඒ ශ්‍රමණ ලිංගය නෙවෙයි සාසනික ප්‍රවුජ්ජාව කියලා කියන්නේ. සාසනික ප්‍රවුජ්ජාව කියලා කියන්නේ ඊට වැඩිය හාත්පසින්ම ගැඹුරට ගිය කරුණක් අතිශයින්ම ගැඹුරු කාරණයක් ඒ ගැඹුරු කාරණේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ලබා දීම සඳහා උන්වහන්සේ එකවරම ශාසනික පැවිද්ද ලබා දීලා නැහැ ශාසන පැවිද්ද ලබන්නට අවශ්‍ය කරන කාරණා සම්බුද්ධත්වයෙන් ලෝකවාසී සත්වයන් දෙස මහා කරුණාවෙන් ප්‍රඥාවෙන් බලලා ඒ අනුව තමයි පස්වග සාමෙන් වහන්සේලාට ශාසනගත මේ වරප්‍රසාදය හම්බ වුණේ බුදුරජාණන් වහන්සේගේ අනුදැනීම නිසා. ඒ අනුව පැවිදි උපසම්පදාවන් භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට හම්බ වුණා එක දන්නවා කවුරුත් මේන් විශේෂයෙන්ම ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අද සරණ සමාදානය කරලා සරණාගමණය තුලින් පැවිද්ද ලබා දීම සඳහා කටයුතු යොදලා තියෙනවා. එහෙනුත් සාමණේර භික්ෂුවක් වශයෙන් තමයි කුලපුත්‍රයෝ පැවිදි වෙන්නේ කවුරුත් එකවර උපසම්පදා පැවිදි දිග ලබන්නේ නැහැ බෑ දැන්. ඒ භික්ෂුව පැවිද්දේ නම් පැවිද්ද උපසම්පදා දෙක ලැබෙන එකවරම නමුත් දැන් සරණාගමණය සමාදන් වෙලා සාමණේර පැවිද්දට ඇවිල්ලා ඊට පස්සේ තමයි උපසම්පදාව ඤප්ති චතුත්ථ කම්ම කියන විනය කර්මයෙන් ඤප්තිය අදිෂ්ඨාන කරලා විනය කර්මයේ වාචෝද්ගත කරනකොට තමයි උපසම්පදාව සීමා මාලකී උදකුක්කේප සීමාවක් හෝ මද්ද සීමාවකදී හෝ ලැබෙන්නේ බුද්ධාඥාව අනුව බුද්ධානුභාවයෙන් ඒ ලැබෙන්නේ. එනම් බුද්ධානුභාවයෙන් ලැබෙන ප්‍රවුජ්ජාව ලැබීම සඳහා අවශ්‍ය කරන අභව්‍ය කාරණා බැහැර වෙලා තියෙන්න ඕනේ. ඒ අභව්‍ය කාරණා වලින් ඈත් වෙලා භම්වි ගුණ ධර්ම ඇති හේතු සම්පත් ඇති කුල පුත්‍රයන්ටත් කුල පුත්‍රීන්ටත් මේ ශාසනගත උතුම් පැවිද්ද පිහිටනවාය කියලා බුදුරජාණන් වහන්සේම අනුදැන වදාහලා. ඒක මහා කරුණාවෙන් කළේ ලෝක සත්වයාට. ඒ නිසා මේ පැවිද්ද සම්පූර්ණ කර ගැනීම සඳහා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියන මේ අනුපූර්ව පිළිවෙල හොඳින් අපි
ඉගෙන ගන්නට ඕනේ හොඳින් නුවණින් යුක්තව දැනුගත්කමක් හදා ගන්නට ඕනේ. කියන්නේ සුතමය වශයෙන් හැදෑරීමක් කරන්න ඕනේ. අහලා කියවලා පොතපත ගුරු ඇසුරෙන්. එතකොට ඉන්නේ මේ මූලික ධර්මයන් සම්පූර්ණ කරහැන් පස්සේ තමයි එයගේ ආකල්ප සම්පත්තියක් බොහොම හොඳට පිරිසිදුව පවතිනවා නම් අන්නේ වැන්නේ අයට සාසනේ පැවිද්ද ලබා දෙනවා. ඒ ලබා දෙන පැවිද්ද බුද්ධානුභාවයෙන් ලැබෙන්නේ සිල්වත් ගුණවත් සංඝ ස්ථවිරයන් වහන්සේලාගේ කරුණාවෙන් කාය සාක්ෂි කරගෙන වාචෝද්ගත කරලා. ඒ ටික අවශ්‍යයි. තනියෙන් මහණ වෙන්න බෑ. තමන් අභව්‍ය නැති තමන් භව්‍ය පුද්ගලයෙක් වුණත් තමන්ට තනියෙන් පැවිදි වෙන්න බෑ. තනියෙන් සීලයක පිහිටාගෙන ප්‍රඥාවක් පිහිටව ගන්න බෑ. ඒ සඳහා විරයානුකූලව ශික්ෂාකාමී ශික්ෂාව තියෙන භික්ෂුන් වහන්සේ සංගීතවරයන් වහන්සේ විසින් කටයුතු කරන්න ඕනේ, වාචොත්ගත කරන්න ඕනේ. ඒ සියලු කරුණු කාරණා ටික ඒකරාශී වුණ තැන තමයි ප්‍රඥා එහෙම නැත්නම් පැවිද්ද කියන උතුම් තත්ත්වයට අපේ මේ ජීවිතේ පරිවර්තනය වෙන්නේ. ඒ බුද්ධානුභාවයෙන් සහ සංඝස්තුවරයන් වහන්සේගේ ආශිර්වාදයෙන් ලැබෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේගෙන් අපට ලැබුණු මාහැඟි දායාදයක්. එවැනි උත්තරීතර දායාදයක් අපිට ප්‍රතිලාභේ වුණා කියන්නේ රජකමටත් වඩා වටිනා දෙයක්. රජකිරුලක් දරුව කෙනා මොනතරම් කාම සම්පත් වින්දත් ඒ රජකිරුලේ ආනුභාවය බොහෝසේම වරදට යමුනොත් සතර අපායට වැටෙනවා. නමුත් මහණකම පැවිද්ද පිරිසිදුව ප්‍රතිලාභය කරගෙන ඒ පැවිද්ද තුල හික්මලා අනුපූර්ව පිළිවෙලකට අනුපූර්ව ප්‍රතිපදාවකට කටයුතු කරනොත් අපායට වැටෙනවා තබා අපාය සියලුම දොරටු වසා දමා සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමයෙන් සංසාර දුක් සියල්ලම නිමා කර ගන්නට වාසනාව ලැබෙනවා. ඒක මහ දුර්ලභ වාසනාවක්, දුර්ලභ වාසනාවක්. ඒ නිසා එවැනි අති උත්තරීතර අධ්‍යාන්ත ශාසනයක අපිට ලැබිලා තියෙනවා උතුම් වූ සීලස්කන්ධයක් සමාදන් වෙලා ඒකසික පදයකට එකසික පදයකට කොයි තරම් ආනිසංස තියනවාද? ඔය ශික්ෂා පද අතරේ එකසික පදයක් ගත්තම කියා නිම කළ නැහැකි තරම් ආනිසංස තියෙනවා. කියා නිම කරන්න බැරි තරම් ආනිසංස. දෙවෙනි ශික්ෂා පද සමූහයක් සමාදන් වෙලා බුදුරජාණන් වහන්සේකින් ආශිර්වාද ලැබුව වාසනාවන්ත පිරිසක් වෙලා අපි ගිහි පැවිදි වශයෙන් අපේ ශක්ති ප්‍රමාණෙන් අපි මේ හික්මීම සීල සංවරයේ හික්මෙමින් සිල්වත් වෙමින් ඊළඟට සමාධි සංවරයේ පිහිටමින් සමාධිමත් වෙමින් ප්‍රඥාව දියුණු කරමින් විමුක්තිය පිණිස නිදහස් වීම සඳහා අපි අවශ්‍ය කරන කටයුතු කරන්නේ දෙනවා. ඉතින් මෙවැනි හැම කරුණකදීම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා වත්තන්න පරිපූර්ණ සීලම් පරිපූර්ණති වත් පිළිවෙත් කියන ධර්ම ගැන විශේෂ තැනක් මේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ විශේෂ කළම දක්වලා දෙනවා. ඒක විශේෂ කරුණක්. එහෙනම් වත්තන්න පරිපූර්ණතෝ නසීලං පරිපූර්ණති. මේ වත් පිළිවෙත් ධර්ම සම්පූර්ණ වෙන්නේ නැත්නම් ඒ සිල් සම්පූර්ණ කරගන්න බෑ. ඒව දුර්වල වෙලා ගින් ශික්ෂා ගරුත්වයක් නැති වෙලා ගිහලා සාමාන්‍යයෙන් ප්‍රතජ්ජන සාමාන්‍ය මිනිස්සුන්ගේ ස්වභාවයට හිතපත් වෙන්න පුළුවන්. හිත කයේ සිවුර තියෙන්න පුළුවන්. හිත අර විදිහට වෙන්න තියෙන අවකාශය වැඩි කියලා කියනවා දේශනාවේ. ඒ නිසා තමයි නිතරම බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙන්නේ වත් පිළිවෙත් ධර්ම සම්පූර්ණ කරන්න. ඉතින් ඔය විනය පිටකේ ඉගෙන ගන්නකොට පොඩි ස්වාමීන් වහන්සේ කියලා දෙයි වත්තක් කන්දේ කියලා තියෙන කොටසක් ඒ වත් 14ක් තියෙනවා ඉගෙන ගන්න. වත් 14ක් ආචාර්යවත්, උපාධ්‍යායවත්, ආගන්තුකවත් ආදී ඔහොම තියෙනවා. එතකොට එහෙමනම් ඒ වත්තක් කන්දේ සඳහන් වෙන වත් පිළිබඳ වත් 14 පිළිබඳව හොඳට කටපාඩම් කරගෙන පුළුවන් වෙන්න ඕනේ. තියෙන වත් කොච්චරක් තියෙනවද කියලාම 14ක් තියෙන මොනවද ඒ? උපාධ්‍යායවත්, ආචාර්යවත් ඔහොම තියෙනවා.
इन ये वत्पिलिवे दा हतरम संपूर्ण करान्न टोनी समहार वत्पिलिवे तीनों अद वर्तमानी एव करान्न ने बुद्ध काले दे बीच समहार एव करान्न नेति दिक अतहरे नो अनित स्याल संपूर्ण वें टोनी इन ये विधि ही वत सापेपु वत पिलिवे धर्म वल काय विहेसवपु विशेष दयाके काय विहेसवपु हित पूर्ण करपु යම් භික්ෂුවක් හරි භික්ෂුණියක් හරි සිල්මෙහෙණින් වහන්සේ හරි නමක් හරි ඉන්නව නම් අන්නේ තැනත්තා ඊටාම වාසනාවන්ත උතුම් පැවිද්දක් තමන්ගේ ජීවිතේ වින්දනය කරන්න වාසනාවන්තී වෙනවා. ඒ වැත්වල වත්පිළිවෙත්වලින් පැනගෙන ගිහිල්ලා ඒවෙන් එහෙන් මෙහෙන් පැනලා අර ගාල කඩාගත්ත මීහරක් රංචුවක් වගේ සාසනේ මහාන වෙච්ච අය නිසා මේ ශාසනයත් අපිරිසිදු බවට පත් වෙනවා වෙලා තියෙනවා. ඒ බුද්ධ කාලෙත් එහෙම තිබුණේ යැතු නිරපුවා. ඉතින් අද නම් එමටයි. ඒ නිසා තමයි විශේෂයෙන්ම ශාසනීය පැවිදි වෙන්නට ආශාව කැමැත්ත උවමනාම ධර්ම ඡන්දය ප්‍රෞඪා ඡන්දය තියෙනවා නම් අවංක වශයෙන් නිවන් දැකීමේ පරමාර්ථය තියෙනවා නම් කලබල වෙන්න එපා කලබල වෙන්නේ නැතුව හෝදිසි කරලා ඉවසීමෙන් නුවණින් එවැනි උතුම් පැවිද්දක් ලබා දීමට තරම් පොහොසත් සීලයක් ගුණයක් ප්‍රතිපත්තියක් ධර්මයක් ප්‍රතිපදාවක් අනුගමනය කරන භික්ෂුන් වහන්සේලා ලංකාවේ කොයි කුණක හරි ඉන්නවද කියලා බොහොම වග විභාග ඇතුව සොයා බලන්න ඕනේ. ඔසවා බැලුවහම කල්ලිලාවේ අරකට තමන්ගේ ඡන්දයේ බලවත් ශුද්ධව තියෙනවා නම් බිරිසිඳුව තියෙනවා නම් ආන් තමන්ට කොහොම හරි අර ධර්මානුභවයෙන් ඊ උතුමෝ සම්මුඛ වෙනෝ සම්භෝග වෙනෝ. ඉතින් එවැනි උතුමන් වහන්සේ ළඟට ගියාම පස්සේ වාඩි වෙන විදිහ ඉදම්ම කියලාද වාඩි වෙන විදිය සක්මන් කරන විදිය සැතපෙන විදිය ඉදන් කියලා දෙනවා. දාණි ටික වළඳන හැටි කියලා දෙනවා. සේ කිය 75ක් තියෙනෝනේ. ඔය විදිහට කියලා දෙනවා. ඊළඟට තමන්ගේ ජීවිත පරිහරණය කළ යුතු ආකාරය තමයි මනවින් කියලා දෙන්නේ. ඒවට සාමාන්‍ය ජීවිතයේ කියනවා දැන් අපි කියන්නේ වත්පිළිවෙත් කියලා. වත්පිළිවෙත් කියලා කියනොත් සාසනීය වත් කියලා කියනොත් නිකන් සාමාන්‍ය චාරිත්‍ර වාරිත්‍ර ධර්ම කියලා කියනෝ ගිහි ගෘහස්ත ජීවිතවල චාරිත්‍ර කියන්නේ කල යුතු දේ වාරිත්‍ර කියන්නේ අත්හැරිය යුතු හල යුතු දේවල්. එහෙනම් ගිහි ජීවිතයේ සමහර චාරිත්‍ර ධර්ම අපිට පැවිදි ජීවිතයේදී වාරිත්‍ර බවට පත් වෙනවා. ගිහි ජීවිතයේ කල යුතු දේවල් සමහර දේවල් පැවිදි ජීවිතයේදී අත්හැරිය යුතු ධර්ම බවට පත් වෙනවා. ඒ ජීවිතේ චාරිත්‍ර සමහර කාරණා නිසා කෙලස් වැගිරෙනවා. පැවිද්දාගේ කෙලස් වැගිරෙන්න පටන් ගත්තොත් නයිස්ක්‍රම්ම ජීවිතේ හිඳිලා යනවා. හරියට ජලයේ හිඳිච්ච පොකුණක් වගේ. ඒ පොකුණෙන් වැඩක් නැති වෙනවා. පොකුණෙන් වැඩක් නැති වෙලා යනවා. ඉලිදෙන් වැඩක් නැති වෙලා යනවා. දියේ හිඳිලා ගියායන් පස්සේ ජීවිතේ ශාසනයේ වත්පිළිවෙත් ධර්මවලින් පෝසත් වෙච්ච විනයෙන් පෝසත් වෙච්ච පැවිද්දා තමයි හොඳ පිරිසිදු පැම් පිරිච්ච පොකුණක් වාගේ ජීවිතයක්. ඕනෑම කෙනෙකුට සාපිපාසාවන් දුරු කරගන්න හොඳ පිරිසිදු පැම් පිරිච්ච පොකුණෙන් පැන් ටිකක් බීලා අවශ්‍ය නම් පැම් පහසු වෙලා වෙහෙස ගිමන් නිවාගෙන සුවපත් වෙලා යනවා. එනම් සිල්වත් භාවයත් විනය ධර්මාදී වත්පිළිවෙත් ධර්මවලින් පිරිපුන් සාසනික භික්ෂුව නිසා භික්ෂුණිය නිසා ඒ කරා පැමිණෙන බොහෝ දුක් විඳින පිරිස් අසරණ සත්වයෝ තමන්ගේ දුක් යටපත් කරගෙන දුක් නිවාගෙන සැනසීමටපත් වෙනවා. ඒ නිසා මේ පැවිද්ද කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට එකෙල්ල එහෙම සම්බන්ධ පිරිසක් පැවිද්දෝ කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදේ ලැබුපු පිරිසක් බුදුරජාණන් වහන්සේගේ බුද්ධඥාම ජීවිතයේට ලැබිච්ච පිරිසක්. ඉතින් අපි කොයිතරම්නම් මේ ශාසනයේ කොයිතරම්නම් අපි ප්‍රතිපත්ති ධර්ම පිරිය යුතුද කියලා වගවීමකුත් අපට මේ පැත්තෙන් පැටවෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ශික්ෂාව
शिक्षा गरुद्वेष शिक्षा दैनगनीम अत्यावश्यय ये हेम करुण किम सिद्धवेन्न अपे हिक्मीम संवरय अतिवीम इन शील प्रतिपत्ति इतपस इतरुटी करगण पहासु भावना वैडीम कर्मस्थान मेंम समाधि दीवणुकर गणीम ध्यान उपदवा गणीम सह मार्गफल धर्म्यंग अवबोधकर गणीम सदा विदर्शना कर्मस्थान लभागन दीवणु पहासु एव अमहर देवल निवे अर मूलिक सिद्धांत टीक मूल पदार्थे शक्तिमत्ट ओणि इनको गुरुवरेक लगटे अंटोणि हों अदह सिंग अंटोणि ये गुरुवर आगे गुरु वचने अवनत कीकर पिलिपदिंटोनी हिमेंटोनी ये संपूर्ण वेनकोट अने प्रतिपत्ति धर्म टीके ये तिखल इताम शीघ्र दीवन वेनो तीन सह विलायम कल्पना करोनी तथागत सर्वज्ञ हंसी की साहसने की निवन मग की अन्नी का लाभ सत्कारादी के अने तमे का वे दिख पटल वगैन गुड़ा दिन कद दुख दिन बहुत दिन दुखट पत्ला दपिट हिम वेड उन्े अभिशासनी पविधुने मुकटद पविधुन के वाक्य हुदर मतकर गंटोनी सब दुख निशरण निभान सच्चिकरणाय इमं खासावंगयत्वा पब्भाजेत मंग भंति अनुकंपं उपादाय सामीनी मे कसा वस्त्र एरगंड एरगेन शील दुखी निधास्वेन उतुम प्रवुज्याम लबादिन सेक्वा एतां कासावंग दत्वा ए गत्त कसावत नवत मटल बल दीला शील दुखी निधास्वेन मट सासन पविंद लबादिनु मेनविकिले इल्लनु उच्चरा इल्लने मेनमुलात इल्लने मेरे किसी मध्य पविंद इल्लने ने दर मर्गति गान टोनी कंप्यूटर यंत्र लबादे इलाने दुर्गतन पेटिया इलाने रूपवाहिनी पेटिया इलाने मोटर रात इलाने लोक पंचला कदल इलाने सब पास कुटिया इलाने लसन मे विशितुरु पियकारु कैपकारु कैपकारु इलाने मनोकत्तिलाने इकद्याला सामीनी मेकसावतर नवत मट दीला दुखिंग निदहस्विन्न सासने पविंद लमादेन सेक्वा नववेदुंग तमय उपासिकावरु इल्लान्नी नववेदुंग वंदिनो नववेदुंग वेदला तियेनव दन्ने मे दिगन गन्न पुलुवन नववेदुंग वंदिने विदिय नववेदुंग वंदना करन्न नव विदिय आकार नमेकट वंदिनो भिक्षुन्नांसेला वसें कुलपुत्रयो उक्कुटुकेन इंदगन पसक पीटवा मुलिंग इंगन कुटकेंदगन पविंद उपासिकावर नवविधाकार वंदना करगन पश्यम पसट गई बहुम शीर मारवट मे उतुम प्रभुझाव लभा गे इतर गरु गंभीर दयाकमेघ इतर गरु गंभीर दया अद आव हिट हिटिया अनिंद हिसक अलदेद शील दुन पविधि गला एक नियम पविद्यक निवे आचार्य नहंसेलागे आचार्य धर्म निवे इधन सा ये सदा हिग्मेन्नट मे विनय करणु कारण मनिगन्वल आचार्य नहसे दीव हिग्मिलाोनी ईलंगटार गोलया बवट पत्कर गन्न उपासिका वेन्ट उपासिका उपासिक वेन्ट बोलवा एन मे करणु कारण होल देोनी कील दुन तेगटे गिरव्वागे गटपाडंकर पवित्र सुसुग मग्नवे यदि हिग्मिना तोणी यंपन इधट ईलंगट हिग्म गंट पुल पवधुना मुनि सीट हेट हेत हिग्मिचना पवधि के रहा सुधुस एम तीन तर नववेदल ईलगन पवद ईलंगट आचार्य हसी नववेदिन्न टोणी गोले अट एम पसी महानवे एम पसी तंगल तीन मुनि आचार्य हंसेट नववेद आचार्य हंसी उदयट नववेद दवल टेट विसी हेदी गुरुन्नास गोले गोले वेन्दे नववेद गुरुन्नास तुनिंग गुणकल वेनवा
विशेष उपासिकाव पेवीन नवेंदी अट वेन्दे मे कटे गुड़ा कीकमें गति तीयनो दुर्गति मुखद स्त्री आत्म भाव कील की तर सदर्वेन पुलांग आत्म भाव निवीक धरमेट विनयट अणुव पिलोणे स्त्रीय वना चपल सीतल की स्त्रीय वना हितक नति के दिता वैडी बहु सीतनी तम स्त्री कील की मेन इन्वांशील स्त्रीयो दी मीट पास इन स्त्रीयो इधर मे स्त्री हेमदेनागे स्वभाव तम मुखद चपल भव एक वचनय स्थिर वचनय नति भव एक मे इन मेहनी मे उपासिका होंगे वरदा के मनिवे ओहेला मे मलवट बीकर माऊगे हो पियागे हो वरद देह मे उब पूर्व जीवित वलि स्त्रीत्व पिरीस करलद यम किसी कर्म शक्ति विपाक सितम स्त्री आत्म भाव लबलती अन्तन वरद तीन न स्त्री आत्म भाव लभुव निशा स्त्री अक्वसें उपदिंड वीम निशा स्त्री अक्सुत्न स्त्री भाव किल इति भाव पुनस भाव न स्त्री भाव तुलतीन यम यम करुणु कारणातर एकक्तम उय मम किव्य आकल्पमय पेत्त चपल भव ये वचने कें चपल के बुद्रजन क्या चपल के लिए दुष्ट एक अरवुणक हित एक वचने वि अदेह के वचने के हित त्यान बै क्या वचने विश्वासक नह की बोसे सुवान पलिंग मेहापत्ति इन सैम स्त्री स्वभाव ओकाय सुवान पलट पत्व नैम पास स्त्री स्त्री रत्न भवट पत्न साधु क्या दी उपासिकावरवत मे मैनियन शेलावत स्त्री रत्न निवे एक उदर तेरूंगा नट ओने स्त्री रत्न भवट पत्वे सुवान पलट पत्च दवसट इतक उभे वचने सत पहकट विश्वासकर कौर विशेष आचार्य विश्वासकर दंकीन दिन उदयकीन दवाल किया दवाल के हवस किया हवस के एक हिते स्वभाव एना पुरुषे कुगे आकल्प संपत्ति बलनकोट पुरुष आगे रागे मुलकर हटगन प्रस्तार गेहूति प्रस्तार पुरुष आगे रागादि अरमुनकदि पुरुष आगे प्रस्तार गतवीम कोहमद इलाक गतकल एक वरम इहलट गोडवेनो मुदुर दक्वागीं एक वरम यम दक्वा मुदुरट ज्ञान यम दक्वा पहलट एक शनिकव पहलट बहनो इस्त्रियगेम निवेकियनो इस्त्रियगे रागादि अरमुनु प्रस्थानगत किरीमिति क्रमेण 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 प्रमादवी 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 मुदुने पहरट बहन प्रस्थानगत किरीम देनिसा विशेष स्त्री आत्म भाव तेन स्वभाव देनिसा मे तत्व पेले बांधव अभी ताहे मेनवी अभी विधि अभी लभु आत्म भाव तेन अड़पाड़ुकम पेले बांधव बुधुरजारण वहांसे हुदिंग मेनवी पेन्नल दीलती स्त्री पहात हिलीम पिनीस निवे निग्रह किरीम निंदा पास किरीम पिनीस निवे मे स्त्री आत्म भाव मे स्त्री जीवित मम लभु करांडदे लभु जीवते एन तत्व पिलिबंधव यंग वेटहीम कतिकर गत्तहम पस्य तमंट उत्पत्ति स्वभाव लभिच अड़पाड़ुटिक हदागन इसराट यन्नट पुलुवंकम तीयेनो तेनिसातम यदा महाप्रजापति गौतमी देविय मे लालित्यं युक्त बोधना पापेट नेबुरु करवन विधिहे जीवित अग्लभच स्त्री आत्म भाव अग्लभवु महाप्रजापति गौतमी देविय नाल पिरिसुंदु वेला पिरिसुंदु मल्माल्या किसदवटगेन बहु प्रीतियट पत्तुना वगे बुदुरजानन वहन्से अनुदन देशना करपु अष्ट गरुधरम्यं पिलियरगेन पेविदी उपसंपदावं प्रतिलाभे करगत्ति साधु साधु केला
ඉතින් උන්වහන්සේලා ඒ අෂ්ටගරු ධර්ම විතරක් නේ තව තවත් ලැබතොත් තව ලැබතොත් ඒ සියල්ල තුලත් ඉක්මෙන්ට කැමතියි කියලායි අදහස් ඇති උනේ. ඇයි? එනයි ස්ත්‍රී ආත්ම භාවය තුල තියෙන ඒ අඩුපාඩුකම් ওই විශේෂ දෙයක් තමයි ස්ථිර වචනයක් නැතිකම. ඒ නිසා පුරුෂයා එහෙම නැහැ. පුරුෂයා කියලා කියන්නේ ස්ථිර භවක් දැඩි භව තියෙනවා. හොඳක් වෙන්නත් පුළුවන් නරකක් වෙන්නත් පුළුවන් ස්ථිර වචනේ පිහිටනවා. ඒ නිසා විශේෂයෙන් මෙවැනි කරුණු කාරණා පිළිබඳව විනය පිටකයේහි භික්ෂුණීන් වහන්සේලා පිළිබඳ කතා පුවත් ඉගෙන කියා ගන්නකොට විනය බොහොම රසවත් ඉගෙන ගන්නකොට හොඳින් වටහා ගන්නට ලැබෙනවා තමන්ගේ ජීවිතය ගැන. එතකොට තමන්ම පිළිකුල් කරනවා අනේ මේ වාගේ කාලකන්‍නි ජීවිතයක් නේ ස්ත්‍රී ආත්මය කියන්නේ කියලා තමන්ටම තියෙනවා. අපි කියනවා නෙවෙයි තමන්ටම වැටහෙනවා. එනිසා මේ ලැබූ ස්ත්‍රී ආත්ම භාවය කෙසේ හෝ මේන් ගොඩට මං අරගන්නවා කියන අදිෂ්ඨානශීලීව සිහිය උපදවා ගන්නවා. උපදවගෙන ස්ත්‍රී ආත්ම ඉක්මවලා පුරුෂාත්ම ඉක්මවලා මෙලව සියල්ල ඉක්මවලා උත්තරීතර සනසීම ලෝකෝත්තර ස්වභාවයට හිතපත් කරගන්න උත්සුක වෙනවා. ඒ සඳහා තමයි මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ උපදෙස් දීලා තියෙන්නේ. එහෙම නැතුව අපි කොයිතරම් පැවිදි වෙලා සිවුරු පුරවගෙන අවුරුදු 100ක් හිටියත් මේව අඳුනගන්නේ නැතුව මේවට පිළියම් යොදන්නේ නැතුව අපිට ගොඩේමක් නැහැ. ගොඩේන්න බෑ. තමන්ට ගොඩේන්න බෑ. ඉතින් තමන්ට ගොඩේන්න බැරි නම් තව කෙනෙකුට ගොඩ වෙන්න මග කියා දෙන්නත් බෑ. तेनिसाइके मूलिक पंथीय तमाय उय वत्पिलिवेन धर्म पिलिबंधव इगेन गन्नेक वत्तक कंदे होदर इगेन गन्न ओनी गुरुवरयेक असुरेन पोत बलला नेवे पोतत बलन्ट ओनी गुरुवरयागेन उपदेस लबागन एतुले हिक्मेन्न पुरुदु वेन्ट ओनी एतकोट एतुले तमंगे अर तियेन किलिस पुरुदु पुहुणुवीम यटपत करला तमंगे हित पिरीसंदु बावट पत्करगने हिक्मेच्च केनेक विदियेट यां पामनकट ससुन गुणपुराण सुसुकांग लबनो अन्नी सुसुकांग लबो केना शासने महान वेनो इतुरु टिक प्रगुण करगन्नो शासने पैविदिवीं पासे एहेम नैत्तं वेन्ने मोकद अद महानो ईये आवा अद हिटिया हेट केस मैवा अनिद्दा महानो उना सतियक दिकक हिटिया ईलंग सतिये इवराय ओक्कोम यदा गिज्जुकूट पर्वते बुद्धराजान वहन्से बुद्धवेला मुल्म काले देखपु जम करुणक लक्कन महारहतन वहन्से मुगलन महारहतन वहन्से गिज्जुकुल पावेंग भाई नकोट देखा मुलु शरीरे सकल शरीरे में गिनी देल्लोलीं पिच्ची पिच्ची कहेंगा मिनिस ओलुवक तीयेन महा बलगतु प्रेत एक සිවුරු පිටින් ගිනි අරගෙන දුවනවා එහාට දුවනවා මෙහාට දුවනවා ලතුණි දෙමින් දෙමේ කාරණේ ලක්ෂණ ස්වාමින් වහන්සේ මහා මුගලන් ස්වාමින් වහන්සේ කතා කරාම ගිජුකුළු පව්වෙන් බහින වෙලාවේ දැක්කේ දර්ශනේ ওই කාරණේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේදීම කතා කරමු කියලා කතාව ඉදිරියෙන් නවත්තලා බුදුරජාණන් වහන්සේරම ඇහුවා අනේවිලාවේදී බුදුරජාණන් මතක් කළා මම බුදු වෙච්ච අවදී මුල්ම කාලයේ ඔය දර්ශනේ දැක්ක ඔය කවුරුත් නෙමෙයි ශ්‍රමණේ පැවිද්දෙක් නමනා විදියට මහානගම පැවිද්ද ගත කරපු කෙනෙක් ඔය එනිසා මෙන්න මෙහිම දැන් මෙයා දුක් විඳිනවා දවසක් දෙකක් නෙමෙයි බුද්ධාන්තරයක්ම බලන්න තත්ති එනිසා මම හොඳට තේරුම් ගන්නට ඕනි මේ ගිනිගෙන දැවෙන රත්විච්ච තහඩු පොරව ගත්තාට වැඩිය අවදානම් සහිත තත්ත්වයක් තමයි සිවුරු පොරව ගන්න එක නුවණ නොතිබුණොත්
සිවුරු පොරව ගන්නට ඕනේ සිවුර දරන්න සිවුරේ බර දරන්න පුළුවන් වීමම නෙවෙයි සිවුරේ බර කිලෝ එකක් දෙකක් වෙයි නමුත් ඔය චීවරේ බර කියලා අපි අදහස් කරන්නේ අනන්ත ණය සමන්වාගත ශික්ෂා සම්පත්තියක් තියෙනවා බුදුරජාණන් වහන්සේ පනවපු අන්නේ ශික්ෂා සම්පත්තිය ප්‍රතිමූර්ති කරන්නේ ඔය චීවරය එනිසා දායකයෝ වඳිනව පුදනව උපස්ථාන කරනව හිසේ තියාගෙන පවා යන්න කැමැති කුසගින්න ඉඳගෙන කණ්ඩ තියෙන ටික හරි අපිට දෙන්න කැමැති ඇයි මේ ශාසනේ ප්‍රතිපත්තිකාමී භික්ෂු භික්ෂුණී වහන්සේ නිසා ඒ අත වඳිනෝ අපි වැඳුම් ගන්නෝ කොච්චර දේවල් වෙනවද ඉතින් ඒ නිසා අපි ඒකට සුසුකම් හදා ගන්නට ඕනේ ඒකට ආසාව විතරක් තිබුණාට මදි ආසාව කියන එක දැන් ඇති වුණා හෙට නැති වෙන්න පුළුවන් ඒ ශාසනේ පැවිදි වීම කියලා කියන්නේ ආසාවෙන් කරන එකක් නෙවෙයි අවබෝධයෙන් කළ යුතු කරුණක් ඒ නිසා බොහොම ඥානවන්ත වෙන්නට ඕනි විසිරිවන්ත වෙන්නට ඕනි බොහොම ප්‍රඥාව තියෙන්නට ඕනි මේ ශාසනේ පවත්වගෙන යන්න තමන්ගේ පැවිදි ජීවිතේ ඒ නිසාවෙන් ඔබ හොඳට තේරුම් ගන්නට ඕනි තමන්ගේ ශාසන පැවිද්දට බාධාමක් තමන්ගේ ශික්ෂාවට බාධාමක් ඇති වෙන පලිබෝධ තියෙනවනම් යම් ස්ත්‍රියක් වෙන්න පුළුවන් යම් පුද්ගලයෙක් වෙන්න පුළුවන් යම් උපකරණ වෙන්න පුළුවන් යම් කතාබහ වෙන්න පුළුවන් ඒ මොනවා හරි තියෙනවනම් ඒ වාසියල් අපි ඉවත් කර ගන්න ඕනේ. ඒ ඉවත් කර ගන්නට හිතක් පහළ වෙන්නෙත් අර උතුම් අදහසින් සාසනේ ගුණ පුරන්න කැමති වෙන පින්වත් හිතකට පමණයි. නැත්තම් හොරාට නොඑක් නොඑක් විදිහේ ගැටිතය අපේ මේ නින්න හංසෙ මම අර උදේ මතක් කළේ උපාසිකාව දෙන්නට මහනවින්ද කියලා මෙහිණි ආරාමයට ඇවිල්ලා රෑට Facebook log වෙනවා Facebook එකට යනවා රෑට දැන් මහනවින්ද ආවේ රෑට මොකද්ද කරන්නේ එතකොට රෑට දුරකතනේ අල්ලාප සල්ලාප වලින් එතකොට බලන්න වැඩක් නැහැනේ අර කන දානෙට ණයකාරයෙක් වෙලා පෙරේතියෙක් වෙනවා මෙරුණෙන් පස්සේ මොන ගිලම්පස ටිකට පෙරේතියෙක් වෙනවා අර කුටි සෙනසුම් පරිහරණය කරලා ඊළඟට අපහාය යනවා ඒ ප්‍රතිපත්ති ගුණ පුරන්නේ නැහැ ඉතින් එතකොට එහෙම එහෙම ගිහිල්ලා බලන් යනකොට ශික්ෂා පදත් නැති වෙලා දුස්සීලත් වෙනවා එතකොට ඉතින් ඉවරනම ඉවරයි ඒ නිසා හොඳට මතක තියාගන්නට ඕනේ නිතරම සිහි කරගන්න අග්ගිකන්දෝම සූත්‍රය කියලා හොඳ වටින සූත්‍රයක් තියෙනවා අග්ගිකන්දෝම සූත්‍රයේ ගිනි කඳන් හතරකට තමයි මේ සිව්පස්සේ උපමා කරලා තියෙන්නේ. ඉතින් දේශනාවල 69ක් ලීවම නෙදාලා උණු ලීවම නෙදාලා එතනම මැල්ල අවීචේට ගියා. 69ක් සිවුරුවත් ඇල්ල ඉක්මනට ගෙදර ගියා. අපෝයි මේ ශාසනය ඇවිල්ලා අපා යන්න බෑ. මේක කරගන්න බෑ. 60 දෙනෙක් ඥානවන්තව සතුටටපත් වහනේ අපි කොච්චර හොඳට සිල් රැක්කද? සිව්පස්සේට ණයක් නැති වුණා, දායකයට ණයක් නැති වුණා කියලා ප්‍රීති ප්‍රමෝද දෙක වැඩලා හිත එකඟ කරන ප්‍රතිපස්සන්දිය දියුණු කරගෙන විපස්සනා වඩලා 69ක් අරිහත්ත්වයටම පත් වෙලා අමා මහ නිවන්සෝ අවබෝධ කරගත්තානේ. අන්නේ ඉතින්ට තමයි අපේ හිත යොමු වෙන්න ඕනේ. එහෙම නැතුව ලීවම්මනේ දාන්නවත් මේ සිවුරු පන්නලි වල ගියඳුන් ඇඳ ගන්න එකවත් ආයියන් තියෙන අපායටමයි. ආයියන් වෙන තැනක් නැහැ. ගිහි ගෙදර පිළිකුල් කරලා මෙතෙන්ට ආවනම් දහසීලේ කාර්ය පිටන්න උපාසිකාවක් විදියට හරි මෙතනින් ආයි ගෙදරට යනවා කියන්නේ අපායට යනවා කියන එක. ආයි නිවනක් එතන නැත්තේ නෑ. විරතරි අපායක් වෙනවා ජීවිතේ. ඉතින් මෙතනින් එහාට තමයි අපි යන්නට අදිෂ්ඨාන ඇති කරගන්නට ඕනේ. එහෙනම් පළවෙනිම කාරණය තමයි අවංක වෙන්න. හැම වෙලාවකම අවංක වෙන්න ඕනේ. තමන්ට. තමන්ට අවංක වෙන්න. තමන්ගේ ශික්ෂාවට අවංක වෙන්න ප්‍රතිපන්තියට අවංක වෙන්න දුක් ඉවර කරගන්න අවංකව වීර්යයක් යොදන්න ඒ නිසා එවැනි විදිහේ වත්පිළිවෙත් ධර්ම සම්පූර්ණ කරගන්න අයට පමණක්ම අපි ශාසනයේ උතුම් වූ පැවිද්ද ලබා දෙන්න කටයුතු කරනවා එවැනි අදහසක් නැතුව ශාසනයේ පැවිදි වෙන්න අවුරුදු 10ක් හිටියත් පැවිදි කරවන්නේ නැහැ එහෙමතර මතක තියාගන්නට ඕනේ. එහෙම කරලා වැඩක් නැහැ. එහෙම කලයි කියලා ප්‍රයෝජනයක් අපට ප්‍රයෝජනෙකුත් නැහැ. ඔබට ප්‍රයෝජනයක් ඇත්තෙත් නැහැ. සාදු කියන්න. ඒ නිසා ලෞතර තථාගත සරුවඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි
සීලාදී ප්‍රතිපත්ති ගුණ ධර්මයන් සම්පූර්ණ කරනකොට මේ වර්තමානයේ කොයිතරම් අපි තාක්ෂණ ලෝකයක ජීවත් වුණත් බුද්ධ වචනේ සනාතන වචනයක් පුළුවන් තරම් උපකරණ පරිස්කාර අඩු කරගන්න දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනේ භාවනා කරන්න බැහැ දුරකථන වලට උත්තර දෙදී ඒ සම්පූර්ණයෙන් නවත්තන්න ඕනේ ඊළඟට අල්ලාප සල්ලාප දෙඩෙවීම් සම්පූර්ණයෙන් නවත්තන්නට ඕනේ ඒ තමන් අදිෂ්ඨාන කරගන්නට ඕනේ එහෙම නැතුව මේක කරන්න බෑ එක්ක ගිහි එක්ක පැවිදි මේ දෙක අතර ජීවත් වෙන්න බෑ අන්තරාභවිකෙක් වගේ එහෙම වචනිකුත් නැහැ සාසනේ අන්තරාභවයක් නැහැ එලවටත් නැහැ මෙලවටත් නැහැ එක තැනක පය තියාගන්න මේක ඉවර කරගන්නම ඕනේ සේනාසනයේ විහාරාධිපති හෝ සේනාසනාධිපති නියක වුණාම දුරකථනයේ හෝ කම්පියුටර් එක හරි පාවිච්චි කරාට කමක් නැහැ අවශ්‍ය කාරණා වලට ඒකට වෙලාවක් තියාගන්න ඊට පස්සේ ඔක්කොම නිවල දාන්න නිතර නිතරම දේවාලේ කපු මහත්තයෙක් වාගේ දුරකථන වලට අහුම්කම්ෙන් දෙමින් කතා කරමින් අල්ලාප ඉතින් තීරුමන් නැහැනේ මහානකම ඒ නිසා විශේෂයෙන්ම මේ සේනාසනයේ ඔබ ඉන්න අන්තිම තප්පරය දක්වා මේ කරුණ හොඳින් හදන හදාගෙන මොනවා හරි යම් කරුණක් දෙමුනොත් ඒක ඇවිල්ලා කතා කරන්න අපි කිලෝමීටර් 2 3ක් දුර නෙවෙයි බොහොම ළඟ ඉන්නේ ඒ දුරකථන අවශ්‍ය නැහැ ඒ නිසා ඒව වහාම කාර්යාලයට බහර දෙන්න ඕනේ යන්න හිටනම් හිට අරගෙන යන්න පුළුවන් ඉන්න වෙලාවේදී අපි වෙන කැපවීමෙන් ප්‍රයෝජනයක් අරගන්න කර්මස්ථානයෙන් ලබා ගත්ත මේව හොඳින් වඩන්න විනය ධර්ම තුල හික්මෙන්න ප්‍රතිපත්ති ගුණ පුරා ගන්න ඒ සඳහා අවශ්‍ය කරන තරමට අවශ්‍ය ප්‍රමාණයට උපදෙස් දෙන්න අපට පුළුවන්කම තියෙනවා සාදුකය ඒ නිසා ඔබේ නිවන් මඟත් මං අවබෝධ කරන නිවන් මඟත් දෙකක් නෙවෙයි එකක් ලෝතර තථාගත සරුවක්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව පුළුවන් තරම් ගෙන ගන්න අපිට දීලා තියෙන ඔබට විවේකී තියෙන කාලේ දහම් පොතපත පරිශීලනය කරන්න පුළුවන් දහම් පොතපත පරිශීලනය කරනකොට ඒ පරිශීලනයේ ඔබට ප්‍රතිපත්තියට උදව් වෙනවා දුරකථනය තුළ ඔබ කතා කිරීමෙන් ඔබට මං හිතන්නේ නැහැ කොයි වෙලාවකවත් කර්මස්ථානයෙන් දුරකථනයෙන් ලැබෙන්නේ නැහැ කොයි වෙලාවකවත් දුරකථනයෙන් ඔබට ඔය කියන චිත්ත සමාධිය ඇති කරගන්න බැහැ තිබුණ සමාධියත් පිරිහිලා යනවා හරි කරදරයක් මේක යන්නේ ඒ නිසා ඔබ අවංක වෙන්න ඔය ඔබට අත්හරින්න බැරි සමහර පැවිද්දරත් වැඩි වටිනව සමහරක් අයට දුරකථනේ ඉන්නේ ගෙදරනම් සමහරක් අයට දැන් පහුගිය කාලෙක නෝණ කෙනෙක් කතා කරා දුරකථනේ පාස්වර්ඩ් එහෙම නැත්නම් යතුරු දාලා තියෙනවා මහත්යට බලන්න බෑ ඉතින් මහත්යගෙනු මේ ගෑණි මට මේක බලන්න දෙන්නේ නැහැ ඒ නෝණා අන්තිමට කියනවා මම මෙයාගෙන් ඩිවෝස් වෙනවා හැබැයි දුරකථනේ බලන්න දෙන්න බෑ ඒතර බලන්නකෝ ගිහි ගෙදර අමු සැමි සම්බන්ධිනත් වැඩිය ගිහි ගෙදර තියෙන ඒ ජීවිතයත් වැඩිය වටන දුරකථනේ දින අවාසනාවක් ඒක දෙනිසා පැවිද්දන් වශයෙන් අපිට මේ එක එක අලුත් අලුත් ලෝකයේ කෙලෙස් උපදවන උපකරණ වලින් අපට ගන්න දෙයක් නැහැ. දුරකථනයෙන් කරන්නේ දුර ඉන්න පුද්ගලයෙකුට කතා කරන එක. දුරස්ත පුද්ගලයට කතා කරන. අතීතේ රහතන් වහන්සේලා දුර ඉන්න අය ස්පර්ශ කළා, කතා කළා මානසිකව. ඒක අපිට හදා ගන්න පුළුවන්. ඒකට උත්සාහ කරන්න ඕනේ. දැන් දුරකථන බිලක් ගෙවන්න ඕනේ දුරකථනේ කතා කරනකොට දුරකථනේ කැඩුනොත් බිඳුනොත් ඒවා නැවත ප්‍රතික්‍රම කරන්න ඕනේ ඊළඟට ඒ සඳහා වෙනම උපාදානයක් තියාගන්නට ඕනේ දුරකථනේ නැතුනොත් එහෙම ඉඳලා ඉවරයි විනාසයි ඒ වගේ ගොඩක් අරුබුද පරිබෝධ දුරකථනෙත් එක්ක තියෙන දුරකථනේ හරියට තමන්ගේ හදවත නැවතුණා වගේ දුරකථනේ නැති වුණොත් එවැනි දේවල් තියෙනවා නමුත් තමන්ගේ හිතෙන් දුරකථනෙන් කරන ක්‍රියාව දිනු කරගත්තොත් දුර ඉන්න කෙනෙකුට ඔබට දුර ඉන්න කෙනාට පණිවිඩයක් යවන්න පුළුවන් තරමට හිත හදනවා දුර ඉන්න කෙනෙක් දර්ශනය කළා බොහෝ දුර ඉන්න කෙනෙක් දර්ශනය කළා දකින්න පුළුවන් හිත හදා ගන්නවා දුර ඉන්න කෙනෙක් කියන දේ අහන්න පුළුවන් විදිහ හිත දියුණු කරනවා
दिव्य सोत दिव्य चक्कु ये भी तरक ने दूर ही न किने के हित वो लागे ही न किने के हित वो होंदी दाके ही न बोलो वाके दी उनको रखा नहीं बट ये धर्म में शासन ही थी ना अपेट लाओ के जीवित है जीवत निशा में लाओ के आते यम पमर के ने पावता नोमना निशा में दूर कतना भी पाविच कराट में वा बहु मापड़े दुख खरदर के ने देना बहु फाली बूद देनी सा वा बहु मन वनिंग बहर कराने टोनी देनी सा वा होंदर उड़ उठ गाने मामनंग विश्वास कराने दूर कतन लगते आगने वाड़े ने भावना कहते ने ये बह कराने අද්දකීමෙන් කියන්නේ මම මම නම් දැන් කරන්නේ මම මේ සේනාසනේ ලකුහාමුදුරු කියලා කෙනෙක් ඉඳන් මං අවශ්‍ය වෙලාවට උත්තර දුන්න අනිත් වෙලාවට දුරගතන පෙරලි පෙරලි වාදනේ උනත් මම නම් ගන්නෙ නෑ වැඩන්නේ වහලා දානවා ඒ නිසා අවශ්‍ය වෙලාවට මම නම් කේ කටයුතු වලට යෙදෙන්න මේක හොඳට ඔළුවට ගන්න ඒ තුලින් තමන්ගේ අර බාහිර පලිබෝධ පැමිණෙන්න තියෙන කාරණා වැහිලා යනවා. දැන් ඇහ කන නාසය දිව කය මනස කියලා අපිට තියෙන ආයතන හයක්. චක්කු සෝත ගාන දිවා කාය මන. ඇස් දෙක පියාගෙන ඉන්නකොට බාහිර වශයෙන් රූප පේන්නේ නැහැ. ඒතකොට එන ඇස නැමැති ආයතනය හරහා එන අරමුණ වැහුවා. ඇසට එන අරමුණ වැහුවාම හිතට ඒ අරමුණ වැඩ කරන්නේ නැහැ. खान महान बे काट महान बे एंगट मौका यगड हेट्ट कंदवान बे स्पर्शन कुरान बे इवट कूट में हित हिथिंग अन्नर की अनी आयतन पह महागंड की खानट है शब्द आम ये शब्द अत्यक गठे ने तू ये शब्द पीले बंधु नोनी ये शब्द बेहर कर शब्द रूप आकर आए आदिवासी पिन्नो ඔය වෙන වෙනම ආයතන විදර්ශනාවේදී ගන්නනවා. ඒ නිසා විශේෂයෙන් මේ ආයතන හය මදිවට තවත් උපකරණයක් අපි ගන්නකොට කොයිතරම් ආයතන මේවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්ද? ඒ නිසා මේ වෙලේ කාරණා අපිට නිවන් දකින්න එහෙම නැත්නම් උත්තරීය ධර්ම දියුණු කරගන්නට බහසුවක් වෙන්නේ නැහැ. කරදරයක් වෙයි අපිට වෙන්නේ. ඒ නිසා අවංක වෙන්න අවංක වෙලා හිතේ කැමැත්ත ඇති කරගෙන मेन्न स्वामी वहां से अभी दुर्गा पेटी के मेन तीन अभी यान दवस अभी मेघ लबा दिन इलाय बार दिन एक ओनी एम कर बेरना वो कट्टी ओर की दहसी अयंगा पंसिले पंसिल सामाधंगा सामान्य भावना भी इलगेन मतपिल धर्म कल हिते विवेक अरगेन खटी कर එතකොට පන්සිල් රකින්න කෙනාට ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්න තියෙනවා නමුත් යා පන්සිල්නේ ගිහි ගෘහස්තේ එහෙම නැතුව උසස් ශීලයක් සමාදන් වෙලා උසස් ශීලයකට ලැබෙන වරප්‍රසාදයක් තියෙනෝනේ දැන් උසස් ශීලයක් ලැබිච්ච කෙනාට උසස් වීමකුත් තියෙනවා අනිත් අය වඳිනවා අනිත් අය රිපියුට් කරනවා ගරු කරනවා ඊට පස්සේ ඒවන්න හොඳ පහසු සුව පහසු කුඩිසෙනසුන් චීවර පින්ඩපාත ගිලන් පස උසස්ම කොටස දෙනවා. ඒ අවශ්‍ය කරන සියලු දේ උසස්ම කොටස ලබා දෙන්නේ සීලානුග්‍රහය පිණිස, බ්‍රහ්මචර්යානුග්‍රහය පිණිස. ඒ කියන ප්‍රතිපත්ති ටික සම්පූර්ණ කරන්නේ නැතුව අර වරප්‍රසාදයෙන් ලබා ගත්තම ණයකාරය වෙනවා. ඒවා මේ තරම් බරපතල කරුණු. මේවා බොහොම නොනින් සලක ගන්න. මම මේ කියන්නේ මේවා බයවද්ද ගන්න ඕනේ නැහැ හිතේ. එක ශික්ෂාවක් හරියට පිළිවෙලට ආරක්ෂා කරන ශික්ෂාපද 10ම රැකෙනවා. එකක් බිඳෙනකොට 10ම බිඳලා යනවා. තේෂා සුන්දරව ලස්සනට පේන ඔය සිවුරු පොරවගෙන හිසකෙස් බාගෙන භික්ෂුවක් භික්ෂුණියක් මෙහෙණියක් විදියට ඉඳියම මේ වාහිනියෙන් පේන එක නෙවෙයි මේ ඇතුළේ පැවිද්ද කියන්නේ. අපිට ලොකු අරගලයක් තියෙනවා. මේ චීවරේ දාපු දවසේ ඉඳන්ම තියෙනවා හිතත් එක්ක ලොකු අරගලයක්. ගිහි භවෙන් වෙනස් බවට පත් වුණු වෙනස් කෙනෙක් බවට පත් වෙච්ච කෙනෙක් කියන තැන ඉඳගෙනම තියෙනවා මහාන වෙන්නේ ගිහියෙක් මහාන වෙන්නේ ගිහියෙක් එතන ඉඳන් එයිට නොඑක් නොඑක් විදිහේ පරිබෝධ වලට මානසිකව මුහුණ දෙන්න වෙනවා අන්න ඒ වෙලාවට තමයි මේ උපදෙස් ගුරුවරුන්ගේ උපදෙස් ඕනි වත් පිළිවෙත් වල හිත යොදවන්න ඕනි අන්න එතකොට තමන්ට තමන්ගේ ජීවිතයේ හික්මවගෙන මැදි වයස පන්නනකම්
අවුරුදු 50ක් 55ක් පයින්කම් මේ හිතට ඕන තාලෙට වැඩ කරන්න දෙන්නේ නැතුව ගුරුවරයෙගේ වැටිහිටියේගේ ආශ්‍රය යටතේ අනුග්‍රහය ලබාගෙන ශික්ෂාවේ හික්මෙන්න බැරි වුණොත් අපි මොන වගේ පැත්තකට ඇදලායිද කියලා හිතා ගන්නවත් බැරි වෙලා යනවා එහෙම වුණොත් යම් දවසක ප්‍රේත ලෝකයේ හෝ අපාය යම් ලෝක දුක් විඳින ගොඩට වැටි අපි ගිහිල්ලා එතෙන්ට වැටලා දුක් විඳ විඳ ඉන්න වෙයි සිවුරු පිටින්ම තමයි හේපිච්චෙන්නේ ඉතින් එතෙන්ට වැටෙන්න එපා ඒක තීරුමක් නැති වැඩක් බොහෝ කාලයක් දුක් විඳින්න වෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ එමෙට පොයටත් එහෙම වුණා ඉරිසලත් කොච්චර ඉන්නවද ඒ නිසා දැන් මේ වෙලාවේ හොඳට අදිෂ්ඨාන කරගන්න දවසේ වැඩිම වෙලාවක් මානසිකාර්යය සඳහා වෙන් කරන්න මානසිකාර්යය සඳහා වෙන් කරන්න කර්මස්ථාන පිරිසිදු කරගන්න නිවැරදි කරගන්න පිළිවෙල කරගන්න වැඩි වෙලාවක් ඉරියව් අමාරු වෙන්න පුළුවන් ඒවා වෙනස් කරගෙන පහසු විදිහෙන් වඩන්න පුළුවන් එතකොට ඒවට ප්‍රතිකර්ම තියෙනවා ඒවට උපදේශ ගන්න ඕනේ ඒ වගේම පුළුවන් තරම් නිහඬ භාවනාව අදිෂ්ඨාන කරගන්නට ඒ කියන්නේ කතාව ලෞකික කතා වලින් ඈත් වෙමි ධර්ම කතාවෙන් සතුටු වෙමි ලෞකික කතා වලින් අයින් වෙන සම්පූර්ණයෙන් ඔයා කොහෙද වැඩ කරන්නේ ඔයාට පඩිය කීයක් හම්බ වෙනවද ඔයා කොහෙද ඉස්කෝලේ ගියේ ඔයාට ඉස්සලා බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියද ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියද ඒව නැන්නේ මොකක්ද කරන්නේ එහෙම උතෝන්නේ ඔයාට ළමයි හිටියද ළමයි බඳලාද එහෙම උතෝ නැන්නේ කිසිවක් වැඩක් ඒව ලෞකික කතා ඒව අයින් කරන්න ඕනේ धर्म कथाव तन गेलपने सुदसु अवश्य पारिदम कथाकरण दहावस पहामार वत्पीलवेत्ती नोड़ा पटं गण्य कथाकर इधर वत्पीलवेत्कोनी धर्म कथाव करनाक्ति एंटोनी विलावक्ति एंटोनी प्रमाण्यक्ति एंटोनी इवत भी तीरोंगोनी इधन विधीनतम अपने जीवित गिनी अंड तीन සමහර කෙනෙක් ඉදෙන්න පුළුවන් මොනමල කරදරයක්ද මේක. ගෙදර හිටියා නම් එහෙම එකක් නෑ. ඕන වෙලාවට Facebook යන්න පුළුවන්, ඕන වෙලාවට telephone call ගන්න පුළුවන්, ඕන වෙලාවට කහන්න පුළුවන්. ඕන කෙනෙක්ගේ hina වෙන්න පුළුවන්, ඕන කෙනෙක්ගේ ඇසුරු කරන්න පුළුවන්. ඔහොම ඉදෙන්න ඕන. මේ ගෙදර. ඒ අපායනේ. ගෙදර කියන්නේ අපාය දොරටුව. ඉතින් එහෙ ඔක්කොම පුළුවන්. නෝ සාසනය කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඉතින් මෙන්න මේ වාගේ අවවාද අනුශාසනා කරමින් හොඳ නරක දෙක කියා දෙමින් ගුරුවරයෙක්ගේ ආරක්ෂාව ලැබෙනවා නම් යම් භික්ෂුණියකට යම් භික්ෂුවකට එයා බොහොම වාසනාවන්ත කෙනෙක්. හරිම වාසනාවන්ත කෙනෙක්. එයාගේ ජීවිතය හදාගෙන එයා සංසාරයේ දුකුත් ඉවර කරලා එදා සැනසුණු උප්පලවන්නා මහරහත් මෙහෙණින් වහන්සේලාගේ පරපුරට අනුයාත වෙනවා. ඒ උත්තමාවියන් වහන්සේලා නිවී ගිය පැත්තටම නිවිලා යනවා. කේමාවැනි උත්තම රහත් මෙහෙණින් වහන්සේලා වැඩම කරු පැත්තටම තමයි වැඩම කරන්නේ. මහා ප්‍රජාපති ගෝතමී දේවී වැනි මහා රහත් තිරරත්න මහා රහත් මෙහෙණින් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා පැත්තටම තමයි මේ ජීවිතේ යන්නේ. මේක පමණක් නෙවෙයි ළඟ ජීවිතෙත් මේ පැත්තටම යොමු වෙනවා. නැත්තම් වෙන්නේ මාගන්ධිය ගිය පැත්තට යන්න වෙනවා දැනුත් ඉන්න ඔය කෑගහ චින්චමාණි විකාව ගිය පැත්තට යන්න වෙනවා සුන්දරිය ගිය පැත්තට යන්න වෙනවා මොකද වෙන්නේ මොනවද කල්ප ගණන් දුක් විඳින්න වෙනවා දෙවෙනි තැන් වලට යන්න ඕනේ අපි අපරාධනික මේ නිසා හොඳට අදිෂ්ඨානයක් කරගන්න මේ මා ශ්‍රවණය කරපු අනුශාසනාවෙන් මගේ ජීවිතේ මම නැවත හරව ගන්නවා මගේ आध्यात्मिक जीवित बलवत्कानियाँ सेलूम उपासिकावंटा दिन बटाथलू हेम दिना वहां से बहुम पहास्वी शीलादि प्रतिपद्य गुण धर्म संपूर्ण करवश्यक मानसिक शक्ति कायिक निरोगी भावयात සත්පුරුෂ උපකාරයත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කර ගන්නට ඕනි. ඉතින් මේ කරුණු කාරණා මනුවින් සලකාගෙන අපේ ශිෂ්‍ය භාවයන් වලටපත් වෙලා ඉන්න මේ පාසිකාවරු ටික
තමන්ගේ ජීවිතය ගැන හොඳට වගවීමක් වෙන්න වගකීමක් ඇති කරගන්න මොනවා හරි ගැටලු තිබුණොත් වහා ඇවිල්ලා අපිට මතක් කරන්නට පුළුවන් වෙලාවක් ඉල්ලගෙන හිත නිදහස් කරගන්නට පුළුවන් එතකොට ඔබට ඒ සඳහා සහයෝගයේ සාසනින් ලැබෙනවා ඒකනම් මනවින් තියාගෙන පුළුවන් තරම් කතාව අඩු කරලා එහුම් කන් දීමට හිත වැඩිපුර යොමු කරන්නට අදිෂ්ඨානයක් කරගන්න සාදුයන් එතන දවසේදී උදෑසන ඉඳන් මේ දක්වා යම් තාක් සීලාදී ප්‍රතිපත්ති පිරුවනම් ඒ සියලු ප්‍රතිපත්ති ධර්ම තවත්වත් ශක්තිමත්ව මේ හවස් භාගයේ නින්දට යන තෙක් සැතපෙන තෙක් බවත්වා ගැනීමට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා